වරක්කම ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් අය දැන් මේ මැසේජ් කරනවා සර් අනේ අද අපිට කරන්ට් එක නැහැ. අද අපිට හයියෙන් වහිනවා සම්බන්ධ වෙන විදියක් නැහැ කියලා. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. මම එයාට දුන්න එකම පිළිතුර තමයි පුබේ වෙබ්සයිට් එකේ අපි අප්ලෝඩ් කරනවා. ඒකෙන් අනිවාර්යෙන් බලන්න කියලා. හේතුව තමයි අපි ඉතාමත් දැන් ෆිසිකල් පන්ති ආරම්භ කිරීමත් එක්ක පුතේ වැඩ රාජකාරී ගොඩක හිර වෙලා ඉන්න අවස්ථාවක තමයි ඔයාලට පන්ති වලට අපි සම්බන්ධ වෙන ඉලර්නින් කොලෙජ් එකේ අපි වැඩ ටික සාර්ථක කරගන්න. ඉතින් එහෙම සම්බන්ධ වෙද්දී අපිට අමතර දවසක් දෙන්න ඇත්තටම දැන් අපේ සතියක තියෙන කාලසටහනේ ඇත්තටම ඉඳ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා මම මගේ පැත්තෙන් කිසිම අවස්ථාවක දැන් පන්තියක් කට් වෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. හැම අවස්ථාවකම මම මගේ පන්ති ටික මම හරි පිළිවෙලට කරගෙන යන්න තමා දැන් සූදානම් වෙලා ඉන්නේ මේ අලුත් වර්ෂයේ ඉඳන්. එතකොට ඔයාලට කිසිම මානසික ප්‍රශ්නයකින් තොරව නැත්තම් අනේ පන්තිය තිබ්බේ නැහැ අද පන්තිය තිබ්බේ නැහැ එකට පන්තිය දියේ ඉඳන් අනිත් දියේ ඉඳන් එහෙම එහෙම කීතිය අඬා වැටෙන දෙයක් නැහැ. එතකොට කිසිම ප්‍රශ්නයකින් තොරව ලස්සනට පන්තියට සම්බන්ධලා වැඩිට කරගන්න පුළුවන් ඉතේ නිදහසේ එක අංක එක. ඊළඟට මට කියන්න පොඩ්ඩක් වාර විභාග පැවැත්තුනාද? වාර විභාග පැවැත්තුන අය පොඩ්ඩක් හෑන්ඩ් රේස් එකක් දාන්න පොඩ්ඩක්. වාර විභාග පැවැත්තුන අය පොඩ්ඩක් හෑන්ඩ් රේස් එකක් දාන්නකෝ. වාර විභාග පැවැත්තුන අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න පුතේ පොඩ්ඩක්. හරි වාර විභාග පැවැත් වෙලා තියෙන්නේ දෙන්න තුන් දෙනෙකුට විතරයි. එතකොට අනිත් අයට තාම වාර විභාග පැවැත් වෙලා නැහැ. ඉතින් අපි අගෝස්තු මාසේ මම ඔබත් එක්ක වැඩ කරන්න සම්බන්ධ වෙන්නේ අගෝස්තු මාසේ අන්තිම සතිය ඉඳන් වගේ. ඉතින් අගෝස්තු මාසේ අන්තිම සතිය ඉඳන් සම්බන්ධ වුණ කොඩිදුවක් උස ඔයාලගේ අට වසර සම්පූර්ණ වගකීම ලබා ගත්තා. ඉතින් සම්පූර්ණ වගකීම අරගෙන දෙවනි වාරයට අදාළ සියලුම පාඩම් මේවි කතා කරලා අවසන් කළ ඉවරයි. අපිට දැන් කතා කරන්න තියෙන පුතේ තුන්වෙනි වාරයට අදාළ පාඩම් තුනක් හතරක් වගේ තමයි. ඉතුරු පාඩම් ටික සියල්ලක්ම පොදුකුවක් උස පුතේ ඔබට පාඩම් ටික කළ ඉවර කළා ඉවරයි. ඉතින් ඔබට තියෙන්නේ විභාගයට සූදානම් වෙලා ලස්සනට ලියන්න විතරයි දැන් තියෙන්නේ. හොඳට වැඩට කරන්න. තව පුංචි අඩුපාඩුවක් තියෙනවා. ඔයාලට රචනා තාම කරලා නැහැ. රචනා කරන්න තියෙනවා. තව රචනා දෙකක් ඔයාලට දෙන්න තියෙනවා. ඉතින් මේ රචනා ටික මම දෙන්නම්. පෙබරවාරි මාසේ පළවෙනි සතිය තුලදීම. එතකොට ඒකත් සම්පූර්ණයි. එතකොට අද අපි 9 වසරේ පළවෙනි පාඩම ආරම්භ කරනවා. 9 වසරේ පළවෙනි පාඩම අපි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් තව පුංචි කොටස් ටිකක් අපිට මේ පාඩම තුල කතා කරන්න තියෙනවා. ඉතාමත් වැදගත් වූ පාඩමක්. පළවෙනි පාඩම ඉඳන් අපි ලස්සනට වැඩ දෙක කරගෙන යමු කියලා තමයි පොඩිතුවක් විසින් ඔයාලට මතක් කරන්නේ. එහෙනම් හරි. මට පොඩ්ඩක් කියන්න අද ඉඳුවර ඉඳුවර උමෙදු ඉන්නවද? ආිනවා ඉඳුවර අදද පන්තියට සම්බන්ධුනේ නැත්නම් ගිය සතිය සම්බන්ධුනාද? අද තමයි ජොයින් වුනේ. ආහා හා හරි. මිදුල සිතරෝ අදද පන්තියට සම්බන්ධුනේ නෑ නේද මිදුල? මට පොඩ්ඩක් කියන්න මිදුල අපි 9 වසරේ පළවෙනි පාඩම කතා කරා නේද ඔයාලගේ පන්තියේ? ඕකයි. අමය වසරේ මට කියන්න බලන්න පළවෙනි පාඩම අපි කොතෙක්ක් කළාද කියන්නේ. චිත්‍ර කතා වලට වෙනකම් කරාද? චිත්‍ර කතා ඉතින් කොහොමද? ඉතින් කොහොමද? චිත්‍ර කතා කොහොමද? මොකද කියන්නේ බහුවා පිටු අංකය අද කරන්න තියෙන්නේ සර් හතරවෙනි පිටුව. ගිය සතිය තුන්වෙනි පිටුව ඉවර කරා. ඉවර කරා. අපි මේක පිළිතුරු ටිකක් කතා කරා නේද? පිළිතුරු ටිකක් මම හිතන්නේ කතා කරන්න ඇති අනිවාර්යෙන්. හරි. දැන් සියලු දෙනාම ගන්න අච්චු පොතේ 4 වෙනි පිටුව. අච්චු පොතේ 4 වෙනි පිටුව ගන්න සියලු දෙනාම. හරි.
අච්චුපතේ 4 වෙනි පිටුව අරගෙන බලන්න ක්‍රියාකාරකම් අංක 4. ලියන පොතත් අරගෙන අද දිනේ දාගන්න. ඉක්මනට ලස්සනට වැඩ කරන්න ඕන. ලියන පොතත් අරගෙන අද දිනේ දාගන්නකෝ වේගින් වේගින්. ලියන පොතත් අරගෙන අද දිනේ දාගන්න සීලු දෙනාම. හරි. लिएने पता तारा की ना अभी दिन ये दागा निकमंट अभी दिन ये दागा ना हरे देंगे वाला पाठम मातृ का हम लिया ला इलाके टेक क्रिया कार का मांग कर तूने पोते हम लिया ला नहीं दिन में आ मांग हितरा हम लिया ला ठीक ही ला हेतु तमा से देंगे वो चेक कर करी में ना है एक निशा तक गाला मांग कर ला वैरेटी के तरह का नोना हरे लिया गन प्रश्नयाक में हिम अभी ने दाला प्रश्नयाक लिया गन में हिम හරි අවබෝධයෙන් ප්‍රශ්නයක් ලියාගෙන අංක 1 පහත සඳහන් ප්‍රශ්නයක් ලියාගන්න පහත සඳහන් සිංහල වචන සඳහා සිංහල වචන සඳහා ගැලපෙන දෙමළ වචන දෙමළ වචන පාඩමින් තෝරා ලියන්න දෙමළ වචන පාඩමින් තෝරා ලියන්න මං කැමති කැමයි කොම් කරනවා නම් පුළුවන් අය ඔක්කොම මං කරන්න බලන්න හේතුව දැන් අපි ෆිසිකල් පන්ති පටන් අරගෙන තියෙන්නේ ඉතින් දැන් ඔයාලා කැමයි කොම් කරන්න තියෙන විදියට අර උපරිම දේ කරගන්න බැරි වේවි හරිද මං දන්නවා ඉතින් ඔයාලා කොහොමත් කැතයි සර් තරම් ලස්සන නෑනේ ඉතින් මේ ඒක නිසා කැමයි කොම් කරන්න ප්‍රශ්නයක් නෑ හරි ප්‍රශ්නය කිව්වේ පහත සඳහන් සිංහල වචන සඳහා ගැලපෙන දෙමළ වචන පාඩමින් තෝරා ලියන්න හරි පළවෙනි වචනේ ලියා ගන්න පුතේ කුණු ගොඩ පළවෙනි වචනේ ලියා ගන්න කුණු ගොඩ පළවෙනි වචනය කුණු ගොඩ දෙවෙනි වචනය බඩගින්න දැන් කවුරුවත් ඔබට උත්තර හොය ලියන්න එපා හේතුව අපි පාඩම කරගෙන යද්දී ඔය හැම දෙයක්ම කවර් වෙන්න තමයි අසල් කරන්නේ ප්‍රශ්නයක් නෑ දෙවනි වචනය බඩගින්න තුන්වෙනි වචනය හොඳ හතරවෙනි වචනය මොකක්ද හතරවෙනි වචනය මොකක්ද හතරවෙනි වචනය මොකක්ද පස්වෙනි වචනය තාත්තා ඔක බැරි නම් ඉතින් මේ 9 වසරේ ඉන්නපා 6 වසරේ පන්තියට එන්න පවුලේ සමාජිකයන් පාඩම කරලා දෙන්න හරිද ඔක බැරි නම් තාත්තා ඊළඟට රසවත් ඊළඟ වචනය රසවත් ඊළඟට දෙන්න ඊළඟට මැණික් ගල දෙන්න නෙවෙයි හරිද එක වචනයක් දෙන්න අනිත් එක මැණික් ගල වචන කීයද අටයි ඊළඟට ලියන්න ආ වචනයක් අපි ලියමු
කුකුලා නවවෙනි වචනය කුකුලා කුකුලා දහවෙනි වචනය පැටියා පැටියා අර අම්මා ආදරයට කියන්නේ මගේ පැටියෝ කියලා ඒ වගේ තමයි හරිද පැටියා හරි ඔන්න ප්‍රශ්නෙකුත් දුන්නා ඒ ප්‍රශ්නය ඒ විදිහට තියෙන්න දීලා මගේ පුතාලා සියලු දෙනාම දැන් ගන්න අච්චු පොතේ හතරවෙනි පිටුව දැන් මෙහිමයි प्रवेश प्रश्न अच्छे කියවමු අච්චපත නැති අය පුතේ පිටු අංකය සහ ක්‍රියාකාරකම් අංකය දාගෙන තේරුම ලියා ගන්න හේතුව අච්චපතේ print out එකක් ගත්තට පස්සේ අනිවාර්යෙන් මේක ලියා ගන්න ඕන වැදගත් හරිද මෙච්චර කියන්නේ ඒකට ඒකට ප්‍රයෝජනයක් ගන්න බලන්න එතකොට ලේසි අපිට හරි කතාව චරිතවලට බෙදි කියවමු බලන්න අදෝ ඔරු කුප්පේ මේඩු අදෝ ඔරු අන්න බලන්න අදෝ ඔරු කුප්පේ මේඩු බලන්න දැන් මේක තමයි සාකච්ඡා කරන්නේ බලන්න හරි අවබෝධයෙන් මෙන්න මේක තමයි දැන් සාකච්ඡා කරන්නේ අදෝ ඔරු කුප්පේ මේඩු ලියගමු අන්න දැන් ලියන පොතක් තමන්ගේ ළඟ තියාගන්න ළමයි එතකොට අපි පාඩම සාකච්ඡා කරනවාදී ලස්සට වචන ටික ඔයාලට එකතු කරගන්න පුළුවන් අන්න ඔරු කුප් පේප් මේඩු කුණු ගොඩක් අන්න කුණු ගොඩක් අන්න කුණු ගොඩක් අන්න කුණු ගොඩක් ඊළඟට සාප්පිඩු පසි තීර්කොම් නිවාගමු දැන් දුන්න ප්‍රශ්نين වචන දෙකක් හරි. එහෙම නේද? වචන දෙකක් හරි නේද? හරිද? හරිද? නෑ. හරි. අන්න හරි. එහෙමයි. හරි අන්න හරි. කොහොමද ඒ හරියට තමයි කොටි තුනක් උස ඔයාලට දෙන්නේ තේරුම් කරලා හරියට වැඩ ටික කරගන්න ප්‍රයෝජනෙට ගත්තොත් ඉතින් නියමයි. නවයේ වසර ඉඳන් වැඩ ටික කරගන්න බලන්න. හේතුව දැන් මෙතන මම දන්නවා. දැන් ඇහුවොත් මෙතන දෙමළ තෝරගන්නයි ඉන්නවා. සාමාන්‍ය පෙළ දෙමළ තෝරගන්න ළමයි ගොඩක් ඉන්නවා හේතුව ඇහුවොත් කොඩිතු වක්කුස නිසා ගොඩක් අය එහෙමයි දැන් 8 වසරේ පන්තියේ ළමයි සම්බන්ධ වෙනවා 100 ගානක් ඒ කියන්නේ 7 වසරේ ළමයි සම්බන්ධ වෙනවා ඒ 100 ගානේ 57ක් 58ක් විතර සාමාන්‍ය පෙළ දෙමළ තෝරගන්න දැම්මද ඇහුවට පස්සේ ළමයිගේ කොඩිතු වක්කුස නිසා අපිට බලන්න දෙයක් නැහැ එහෙමයි කියන්නේ ඉතින් ඒ නිසා ප්‍රයෝජනය ගන්න උපරිම ඔයාලා නැත්තම් අපරාධයක් මෙච්චර මහන්සි කරන්නේ එකට දැන් අපි අද සෙනසුරාදා උදේ 4 ඉඳන් 5 වෙනකම් උදේ 4 ඉඳන් 4 ඉඳන් 6 වෙනකම් ඔන්ලයින් ක්ලාස් ගෲප් ක්ලාසස් ඊළඟට 6:00 ඉඳගෙන ෆිසිකල් 6:00 ඉඳන් දැන් ඔයාලා 5:00 පන්තිය 5 වෙනකම් ෆිසිකල් ඉතින් අවසම මහන්සි වෙලා ඒත් වෙනවා ඔයාලා ගන්නත්
ඒ තරමටම කැපකිරීමක් ඔයාලට කරනවානේ. ඔතන වැඩ කරන්න. හොඳට. හරි. බලමු අපි ඊළඟට සප්පිඩ ඔන්රුමේ ලෙයියේ බලන්න පුතේ සප්පිඩ ඔන්රුමේ ලියාගන්න කෑමට හරි අවබෝධයෙන් කෑමට නැත්තම් කන්න ඔන්රුමේ ඉල්ලියා කිසිවක් නැහැනේ කන්න කිසිවක් නැහැනේ හරි අවබෝධයෙන් ලියාගන්න සප්පිඩ ඔන්රුමේ ඉල්ලියා කන්න කිසිවක් නැහැනේ කන්න කිසිවක් නැහැනේ කන්න කිසිවක් නැහැනේ කොපතරු නිඳ ගියාද නතරු නිඳ ගියාද සප්පිඩ ඔන්රුමේ ඉල්ලියේ කන්න කිසිවක් නැහැනේ බලන්න ඊළඟට ඉන්නම් කොංජම් කිලරිත්තාන් පර්පොම් හරිම ලස්සන වචන ටිකක් බලන්න ඉන්නම් කොංජම් ඔක ගොඩක් ළමයි වරදවා වටහා ගන්නවා පුතේ ඉන්රු කියන්නේ අද ඉන්රු කියන්නේ අද මෙතන තියෙන්නේ ඉන්නම් ඉන්නම් සහ ඉන්රු වචන දෙකක් තේරුම් දෙකක් හරිද මයන්නට මූර්ත ගලයන්ට දාලා ලිව්වොත් මල මයන්නට දන්ත දලයන්ට දාලා ලිව්වොත් ඒත් මලම තමයි ඒ වුණාට ඒ මලයි මේ මලයි දෙකක් දෙකක්ද ආ ඒ මලයි අර මලයි දෙකක් දෙකක්ද දෙකක් අන්න ඒ වගේ තමයි දැන් මෙහෙම වාක්‍යයක් අපිට ලියන්න පුළුවන් මම පන්සල් යෑමට මයන්න සහ මූර්තජ නයන්න කියන ලයන්ඩ දාලා මල් නෙලමි මම පන්සල් යන්න මොනවාද නෙලන්නේ මයන්නට මූර්තද ලයන්ඩ දාලා ඒ මල් නෙලලා අපි අරන් පන්සල් යනවද නෑනේ නෑ ඒ මල් දෙවේ අරන් යන්නේ අනිත් මල් හරි මල් කඩල පන්සල් යන්න බෑනේ මොකද හිනා වෙන්නේ ආ මල් කඩල පන්සල් යන්න බෑ මල් නෙලල ඕන පන්සල් යන්න හිනා වෙන්නේ නැහැ ඉතින් ඇයි මල් කඩනවා කියන්නේ මෙලනවා කියන්නේ එකක් එකක්ද හරිද මල් මෙලනවා සහ මල් කඩනවා දැන් අපේ ෆිසිකල් පන්තිවල සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය පෙළ පන්තිවල සාමාන්‍ය පැය 4ක් විතර පන්තියක දිගට පැවැත් වෙනවා පැය 4ක් විතර ඉතින් පැය 2ක් විතර උදේ කාලේ ඉන්ටර්වල් එකක් දෙනවා විනාඩි 15ක විතර හරිද විනාඩි 15ක ඉන්ටර්වල් එකක් දීලා දැන් ඔන විනාඩි 15යි අපි දූලගේ කණේ ෆෝන් එකේමයි ඒ කියන්නේ දැන් සර් එනවා පේන්නෙත් නෑ ෆෝන් එකේමයි ඉන්නේ හරිද ඉතින් අර ඒ 10 11ට යද්දි පුංචි පුංචි විපර්යාස වෙනවා ඒව හිතන්න යන්න එපා දෙමළත් සිංහල වගේ තමයි පුතේ අකුරක් වැරදුනොත් අකුරක් මාරුනොත් තේරුම වෙනස් වෙනවා මයන්නට දන්ත දලයන්ට දෑවොත් එක තේරුමක් මයන්නට මූර්ත දලයන්ට දෑවොත් තව තේරුමක් ඒ විදිහට තමයි දෙමළ භාෂාවේ ඔය ඉන්නුම් ඉන්නම් කොංජම් ලියාගන්න තව ටිකක් හරි අවබෝධයෙන් තව ටිකක් කෙලරිත්තාන් පාර්කෝම් කෙලරිත්තාන් පාර්කෝම් හරිම ලස්සන වචනයක් කෙලරිත්තාන් අවුස්සා බලමු තව ටිකක් 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 අවුස්සා බලමු හරි බලන්න පස්සේ පිටුව ඔන්නේ ඊට පස්සේ කුරුළු නෙමෙයි කවුද කුකුළු නේද කුකුළු හරි කුකුළු තාත්තයි කුකුළු පැටියයි ඔන්න ඇවිදිනවා බඩගින්න හැදිලා දැන් අපේ දූල පුතාලත් එහෙමනේ බඩගින්න හැදුනට පස්සේ ගේ වටේ ඇවිදිනවා ඇයි ෆ්‍රිජ් එකේ තියනවා නම් බිස්කට් එකක් කන්න එනත්තම් අම්මගේ ගියා කරේ ලං කඩේ ගුවන්න දන්නවනේ ඉතින් අපිත් ඔය වගේ පහු කරලා නෑ ආවේ අපිත් ඔය වගේ තමයි මෙතන බිස්කට් එකක් නැතුනොත් හයියෙන් කෑ ගහනවා අල්ලපු කෙවලුත් දන්නවා අපේ ගෙදර බිස්කට් නෑ
හරිද? ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඔයාලත් ඒ වගේම තමයි. ඉතින් මේ ඔය බඩගිනි වෙලා කුකුළු පැටියයි කුකුළු තාත්තයි යනවා සංචාරය කෑම හොයාගෙන. යද්දී තියනවා ලොකු කුණු ගොඩක්. හරිද? කුණු ගොඩක් තියෙනවා. කුණු ගොඩ දැක්කට පස්සේ තාත්තා කියනවා අන්න කුණු ගොඩක් තියෙනවා. මල් ගොඩක් නෙමෙයි කුණු ගොඩක්. හරිද? කුණු ගොඩක්. ඊට පස්සේ කන්න මොකක් හරි දැන් බලන්න බඩගින්නේ ඉන්නේ දෙන්නව බඩගින්නේ ඉන්නේ ඉතින් කුණු ගොඩක් දැක්කට පස්සේ කුකුළු නම් මොකද කරන්නේ නිකන් බලාගෙන භාවනා කරනවද නෑ නේ හාරනවා ඔව් හාරනවා කකුල් දෙකෙන් අර අර හාරන්නේ ඒ විදිහට හාරනවා ඊට පස්සේ දැන් පැටියක් හාරනවා මහ කුකුලක් හාරනවා එහෙම කියන්නම්කො කුකුල් තාත්තා කියනට වඩා මහ කුකුල කිව්වට පස්සේ හරිනේ හරිද महाकुकुला थारना पैटिया थारना अयो वैडक नहीं थी किसी में देख कामना नहीं किसी में देख तीन बने इधर पास से ये बादकीन में दिन तावर 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 थारना बलंगर इधर पास से टिका थार गे ना याद दी अभी इतनो टिका थार मु पोड़क ईलंग पिटवा पहल गे तक गाला पहल गाना पास से निपटवा थारे दें बलंग महा कुकुला ता हम बेनवा पुते पुंची दिली सेना दिया बालान ना को आहान भी दिए इदु एन्ने तेर मलिया गमो मे मुकाद्दे इदु एन्ने मे मुकाद्दे हरी मनिया माय लिया गंडो को तेरु में मे मुकाद्दे महापुकुलाई දිලිසෙන දෙයක් හම්බුණාට පස්සේ ඔන්න පැටිය අහනවා අප්පා අප්පා ඉදු එන්න නල්ලර්සියාන සප්පාඩා බලන්නකෝ පුරතලේ බලන්නකෝ ඒ වගේ තමයි සර් අහනවා විදිහටම තමයි මේ වෙලාවේ අර කුකුල් පැටියත් ඇහුව කුකුල් තාත්තගේ ඔව් 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 බලන්නකෝ අප්පා අප්පා ඉදු එන්න නල්ලර්සියාන සප්පාඩා එහෙම තමයි ඇහුවේ බලන්නකෝ අප්පා අප්පා ලියා ගන්න බාප්පා බාප්පා නේ හරිද ඒකත් ලියනවා අයියෝ පවුලේ සමාජිකයන් ගන්නම මොලේ අප්පා අප්පා තාත්තා තාත්තා බාප්පා බාප්පා නෙමෙයි තාත්තා 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 බලන්න ඉදු එන්න නල්ල රුසියාන සප්පලා තාත්තා තාත්තා මේ මොකක් හොඳ රසවත් කෑමක්ද හොඳට ලියාගෙන එකක්වත් හලන්න එපා හැලුවොත් වැරදි මේ මොන නැත්නම් මොකක් හොඳ රසවත් කෑමක්ද මේ මොකක් හොඳ රසවත් කෑමක්ද වචනයක්වත් හලන්න එපා හරිද එහෙනම් වැර ඒ කියන්නේ මෙහෙමයි වැරදි නෑ වචනයක්වත් හලුවොත් ඉතින් වැඩක් නෑනේ සප්පාඩා කෑමක්ද සප්පාඩා කෑමක්ද හරිද अम्मगिन तो आता नहीं
අපි ගෙදරත් ඒ වගේම තමයි තාත්තත් එක්කත් වැඩි කතා කරනවා අඩුයි හේතුව බයයි තාත්තට තාමත් බයයි අම්මටත් බයයි තාත්තටත් බයයි ඔයාලත් බයයි නේද බය වෙන්න ඕන හරිද ඒ වගේ තමයි බලන්නකෝ ඊළඟට එනක්කු තාරුංගල එනක්කු තාරුංගල එනක්කු තාරුංගල මට දෙන්න මොකක්ද දෙන්න කියන්නේ ආ මොකක්ද දෙන්න කියන්නේ අර හම්බෙච්ච දිලිසෙන දේ අපි දන්නේ නැතාව මොකද්ද කියලා මැජික් එකක් දිලිසි දිලිසි තියනවා බලන්න එනක්කු තාරුංගල මට දෙන්න මට දෙන්න මට දෙන්න මට දෙන්න හරි අපි බලමු ඊළඟට ওই කුකුල් පැටියා මොනවාද කන්න ඉල්ලන්නේ කියලා බලන්න 6 වෙනි පිටුව හරිම ලේසි මං කළ බලමු අපි 6 වෙනි පිටුව මොන තා වචනයක් අහු වුණා මුලින් දුන්න ප්‍රශ්නේ බලන්න චීචි ඉදු වෙන්න චීචි ඉදු වෙන්න චීචි චීචි කියන්නේ කවුද කියලා දන්නවද ළමයි චීචි කියන්නේ දන්නේ අයියෝ දැනගන්න ඕන මහින්ද රාජපක්ෂගේ බාල පුතා චිචි දන්නේ නැද්ද අහා දැනගන්න ඕන ඒවා හරි බලන්න චිචි ඉදු වෙන්න ලියා ගන්න චිචි මේ මොකද්ද චිචි මේ මොකද්ද ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දෙයක් කෑවට පස්සේ යා චියා කියන්නේ අපි දූලා හයෝ චියා කියලා තමයි කියන්නේ හරිද ඒ වගේ තමයි කුකුල් පැටියා. ඔයාලා වගේ තමයි. හරිද? ඔයාලා වගේම තමයි. බලන්නකො. චියා කියන්නේ නෑ. චීචි මේ මොකද්ද? දැන් මොකද hina වෙන්නේ? ආ ඇත්ත තමයි කිව්වේ. දැන් ඔයාලා උදාහරණයක් විදියට සෙන්ටර් ෂොක් ට්වින්ගම් කාලා දිය ළමයි මෙතන ඉන්නවද? ඒක කාලා නැත්නම් ඉතින් ඔයාලා ළමයි නෙවෙයි. ඒක කාලා නැහැ කියලා කියන්නේ ළමයි නෙවෙයි එහෙනම්. සෙන්ටර් ෂොක් ට්වින්ගම් කාලා දිනවා නේද? සෙන්ටර් ෆෝට් ඊළඟට සෙන්ටර් ෆේස් කියනවා බුදු අම්මෝ සෙන්ටර් ෂොක් කියනවා ලෝකෙන පියවදීන්නේ. හරිද? ඉතින් ඔහොම කියලා දැන් ඔය ඔය තුنين වැඩිපුරම කන්න කැමති දේ මොකද්ද? සෙන්ටර් ෂොක් නේද? ආ ආ ඒකනේ සෙන්ටර් ෂොක් තමයි. සෙන්ටර් ෂොක් කෑවට පස්සේ මේ මේවත් එක්කම නහරත් එක්කම මේ හොඳ උද්දීපනයක් එනවා. ඒ වගේ තමයි මූණ ඇඹුල් වෙනවා. දැන් අපිටත් දරුවෝ ගෙනත් දෙනවානේ. චොක්ලට් එකක් ගත්තත් අනිවාර්යෙන් පොඩි දුවක් උසටත් එකක් අනිවාර්යෙන් අරගෙනම තමයි දුරෙන් ඉන්නේ. ඉතින් හොඳයි. සමහර වෙලාවට මම දැන් කාගන්න බැරිුණාට පස්සේ පුතාලටත් දෙනවා සමහර වෙලාවට. ඒ තරමට ළමයි මාරම ආදරයක් තියෙන පුතේ. ඔයාලා වගේම තමයි ඔන්ලයින් ඉගෙන ගන්න අපි කොහොමද? ඉතින් දැන් හිතන්නකො ෆිසිකල් ඉගෙන ගන්න ඉතින් කොච්චර මේකක් තියෙන්න ඕනද? කොච්චර සම්බන්ධයක් hina වෙද්දි එහෙම නියමයි. හරිද? කෝල් එකක් එහෙම hina වෙද්දි කොහොමද? අයියෝ චියා තියෙනකොට කොහොම hinaක් එනවද නේද? අපි පුතාල දුර නියමයි. ඒකයි මම ඔයාලට කැමරේ කොම් කරන්න කියන්නේ. එතකොට මම උපරිම තව මහන්සි වෙලා ආඩු ගන්නවා. එතකොට දකින්නවා මේක සජීවී පන්තියක් විදියට. හරිද? ඒක නිසා ඒකයි කැමරෝන් කරන්න කියන්නේ. හරි. බලමු අපි. චීචි. චීචි මේ මොකක්ද? සාප්පිට මුඩියවිල්ලේ අප්පා. සාප්පිට මුඩියවිල්ලේ අප්පා. සාප්පිට මුඩියවිල්ලේ අප්පා. කන්න බෑනේ තාත්තා. ලියාගෙන තක්ගාලා. සාප්පිට මුඩියවිල්ලේ අප්පා. කන්න බෑනි තාත්තා පිඟාන තමයි කන්න බැරි නේද? බත් පංගුවක් බෙදා ගන්න වරුවන් වැලි සෑය වගේ ඊට පස්සේ ඔක්කොම ටික කාලේ ඉවරලා කියනවා මේ අදට මං කන්න බෑ කියලා. ඔව් ඉතින් අන්තිමට කන්න විතරලා තියෙන පිඟාන විතරයි. ඉතින් පිඟාන කන්න බෑනේ කොහොමද මේ දරුවෝ? ඒකනේ. හරි බලන්න සාප්පිට මුඩියවිල්ලේ අප්පා කන්න බෑනි තාත්තා කන්න බෑනේ තාත්තා දැන් හොබයි නේද ඔයාලා ෆිසිකල් පන්ති පටන් ගත්ත එකත් එක්ක මේ ආර්ථික එහෙම හොඳ ආර්ථික හයියක් එහෙම තියෙනවද පොකට් මනි එහෙම දැන් වැඩිපුර හම්බ වෙනවද ළමයි පොකට් මනි එහෙම ගෙදරින් වැඩිපුර හම්බ වෙනවද ආ අපි ප්‍රවාස පහු කරානේ නියමයි දැන් පන්ති යද්දිම අනිවාර්යෙන් බස් එකේ ගානට අමතරව හම්බ වෙනවා තාර රුපියල් 150ක් 200ක් විතර හම්බ වෙනවා හම්බ වෙනවද ඔයාලටත් එහෙම හම්බ වෙනවන්නේ ඒකනේ එහෙම තමයි මෙච්චර දවසක් කොරෝනා නිසා මගේ ආර්ථික දරුණු වෙලා තිබ්බේ. දැන් තමයි සර් ෆිසිකල් පන්ති පටන් ගත්ත නිසා තමයි මම දැන් සල්ලි කාරෙක් වෙලා තියෙන්නේ නේද? හරි බලන්නකො දෙන්න එපා. පොඩි මේකට කියලා සල්ලි දෙන්න එපා. ඔව් දෙන්න එපා දෙන්න එපා දෙන්න එපා. රුපියල් 10ක් 15ක් දුන්නා නම් කමක් නැහැ. ඊට වඩා දෙන්න යන්න එපා.
හරි නෑ නෑ දැන් ඉතින් හොරවන්න එපා දෙන්න තමන් නෑ හරි බලන්න ඊළඟට ඉබේස පිඩු මුඩියාදු හරිම ලස්සනයි පුතේ කොටි තුවා කුස කොහොමද ලස්සනයි ඉතින් ඒ වගේම තමයි ওই වාක්‍ය බලන්නකො ඉබේස පිඩු මුඩියාදු බලන්නකො වියාගමු යාළුවෝ දැන් අපි දූල දෙන්න කතා කරද්දී දැන් එක්කෙනෙක් කියනවා අද රැට එහෙමනේ මෙහෙමයි කියන්නේ හරිද කියනවනේ පම්පෝරි ගහනවා කියලා කතාවක් තියෙනවානේ අපිටත් ඔය ඇහෙනවා ඉතින් අපිටත් ඉතින් ඔය ඇහෙනවානේ හරිද මෙහෙමයි කියන්නේ ඊයේ රෑ අපේ ගෙදර බං පයිස් එකක් හැදුවේ ඕ මම්මයි හාල් ටිකක් හොදලා දුන්නේ එළවලු ටිකක් මම්මයි කපලා දුන්නේ ඊට පස්සේ අර කඩේ ගෙදර බිත්තර නැතුව කඩේට ගිහිල්ලා බිත්තරත් මම්මයි අරන් ආවේ දූල කියන්නේ ඊට පස්සේ අනිත් කෙනා දැන් අනිත් කෙනාට ලැජ්ජයිනේ ඊට පස්සේ කියන්නේ අනේ ඕ බං අපේ ගෙදරත් ඉතින් ප්‍රයිස් කණ්ඩ තමයි ඉන්නේ ඊට පස්සේ ඔන්න අම්මා සුව තාත්තට ගිහිල්ලා කොත්තුවක් අරන් ඉන්න කියලා ඊට පස්සේ දැන් අන්නේ ඒ වගේ කතා වෙනවා දැන් දූලරි පුතාලා නම් එහෙම නැහැ ඉතින් කියන්නේ මේම කොල් සම්බලෝයි බතුල් බං ඊරාට ගෑවේ ඔව් එහෙම තමයි කියන්නේ පුතාලා දූල එහෙම නෙවෙයි ගෙදර කන්නේ කොල් සම්බලෝයි බතුයි කඩෙන් අම්මා තාත්තා යවලා රයිස් උත් ගෙනල් ඉවරයි බුදු අම්මෝ එහෙම වැඩ හරිද ඒ වගේ තමයි මෙතන දැන් එහෙම දෙන්නේ කතා කරද්දි තව එක්කෙනෙක් අහන් ඉන්නවනේ ඒකනේ අපේ අම්මා නම් තුන් වේල තම ගෙදර යන්නේ එහෙමයි කියන්නේ ඒ වගේ තමයි මෙතන බලන්නකො ඉබේස අපිට මුඩියාදු ලියා ගන්න මෙය කන්න බෑ ලියා ගන්න මෙය කන්න බෑ නැත්නම් මේක කන්න බෑ නැත්නම් එකයි මේක නැත්නම් මෙය කන්න බෑ හරි අවබෝධයෙන් ලියා ගන්න පුතා හරි අවබෝධයෙන් කන්න බෑ ඊළඟට ඉදු ඔරු ඉරතිනක්කල් ඉදු ඔරු ඉරතිනක්කල් ලියා ගන්න මෙය මැණිගලක් ඔන්න වචනයක් අහු වුණා ඉරතිනක්කල් මැණිගලක් මැණිගලක් මැණිගලේ විස්තරය බලමු අපි ඊළඟට බලන හත්වෙනි පිටුව හරිම නියමයි මේව ඇත්තටම නියමයි මේව කතා කරනකොට නිකන් තේරුම ලියලා හරියන්නේ නැහැ hina vivi yappo නියමයි hina vivi වල මේව කතා කරන්නේ එතකොට තමයි දෙමළ යන්නේ ඔළුවට බැනවා දෙමළ බලන්නකෝ ඊළඟට ඔන්න ඊට පස්සේ ඒ දෙන්න කතා වෙද්දී අපඩියාප්පා අර ඊයේ රෑට කාපුව දුල දෙන්නේ කතා කරද්දී පැත්තකින් කෙනෙක් තුන් කට්ටෝ මගේ පන්ති වල හැම පන්තියකම ඉන්නවා තුන් පත් රෑන හරිද जब साइज दूल देने कोई यार पुंची केट्टू दुए अरे तुम पत्र है किंदा इतनी वो ये ए ए तुम देना था माँ पानी करा पांडी नहीं ना वाटी हम बड़ा गामे में भी है ना टिकाई यो कतावे ना कतावे ना कतावे नहीं वाटी हम तो ना इस तरह कुताले की मने कुताले इस तरह मने याने इन्ना वाद दरबार कोल्लो इन्ना वाटे එළියට එහෙමයි මගේ පන්තිල මම කවදාවත් පන්තිය තුල පියාගන්නේ නැහැ දඟලන ළමයි කිසිම අවස්ථාවක එක සැරයක් දෙකක් කියනවා කියන දේ අහුවේ නැත්තම් මේ දෙකට එකක් දෙකක් දෙනවා එච්චරයි ආයතනයේ බාර කෙනාට කියනවා මෙයා එළියට දාන්න කියලා එයා එළවන එච්චරයි එතනින් පස්සේ කිසිම කෙනෙක් ගන්නේ නැහැ හරිද ඒක නිසා බයයි හේතුව ප්‍රදේශවල ඉන්න එකම දෙමළ ගුරුවරයනේ ඒ කියන්නේ දෙමළ ගුරුවරු ඉන්න ඕන තරම් වැඩක් කරන දෙමළ ගුරුවරෙක් ඉන්න ප්‍රදේශවල අතරම මම විතරයි ඉතින් ඒක නිසා එන්න එන්න දැන් ආයතන වල හෝල් ඉදමදි වෙන ප්‍රමාණයක් තියෙන්නේ එන්න එන්න වැඩි වෙනවා දැන් ළමයි. ඉතින් මේකත් මේවත් එක්ක ළමයි ඇත්තනම මගේ පන්ති යන්න කැමති නෑ ලේසියෙන්. බයයි. අඩුණොත් හදිසියවත් එන්න හම්බෙන්නේ නෑ නේ ලේසියෙන්. ඉතින් ඒක නිසා මේ ඔයාලට මේ හම්බෙන chance එක ප්‍රයෝජනෙ ගන්න. ඔබ ලංකාවේ කොහේ ගියත් ප්‍රශ්නයක් නෑ. මොකෝ හසිනේ. මට ඉමුජි දාන්න පුළුවන් ඕන තරම්. මාත් දාන්නද? ආ? මාත් දාන්න ඕන. මෙතන අපි මේ උගන්වන එක නතර කරලා අපි ඉමෝජි දාමු. නියමයි නේද? අපි ඉමෝජි දාමු. නියමයි. එක්කෙනෙක් හාහා එකක් දාන්න. ඊට පස්සේ අර ඩ්‍රැගන් එකක් දාන්න මම. නියමයි නේ. ඊට පස්සේ ඔරවන් එකක් දාමු. නියමයි නේද? අහසිනි. දුවෙක් නිසා මම කටවහන් ඉන්නවා. ඉතින් ගොම්පාත් පාන්න එපා පුතේ. ඒක ඔයාගේ පැත්තෙන් හොඳ නැහැ. හරි? දැන් මම ගමන් දෙකක් විතර බැලුවා. ඉමෝජි දානවා. ඉතින් කමන්නේ.
දෙමළ ලියා ගන්න බැරි නිසා ඉමොජි දාන්න. ඉතින් ඒකත් තමන්ගේ දක්ෂතාවයක්. ඔව්. Zoom map එකේ ඉමොජි කියන දණ හොයා ගන්න එකත් තමන්ගේ දක්ෂතාවයක් දෙමළ පේපර් එකේ දාන්න. ඉතින් ඒක නිසා මම උතනින් නවත්තන්නම්. තව එහාට කියන්න ගත්තොත් දුවෙක් කියලා මතක වෙයි. හරි. මම මෙහෙම උගන්වනවා උගන්වනවා වගේම තමයි අනිත් පැත්තට නෝන්ඩි කරන්න ගත්තොත් ඉන්න තැනත් එපා වෙයි. හොඳද? ඒකත් මතක තියාගන්න තමන්ගේ පන්තිල සම්බන්ධ වෙන ඉමොජි දාන්න නෙවෙයි. දෙමාපියන් 30000ක් දීලානේ ඔයාලා සම්බන්ධ කරන්නේ. हसी හරි ඔබ ගණන් ගන්න දේවල් නෙමෙයි අර මනුස්සාත්මයක් ලැබුව මොකක් හරි කරපු පිනකට ගියාත්මේ නරියෙක් හරි බූරුවෙක් හරි බල්ලෙක් හරි වෙලා ඉඳලා තියෙන්නේ ඉතින් ඒ යටපත් වෙච්ච දාන ටික උඩ එනවා ඉතින් කරන්න දෙයක් නෑ ඒකට හරිද බැරි නම් පන්තියෙන් අයින් වෙන්න මට කිසි ප්‍රශ්නයක් නෑ හොඳද එපා ඉතින් එහෙම බූරු පාත් පාන්න එපා මම දැන් ගමන් ගියා බැලුව දුවෙක් නිසා මම ඉවසුනේ මෙච්චරලා පුතාලේම නෑනේ පුතා ලස්සනට වැඩ කරනවා එපා බොම් පාත් පාන්න එපා හරි බලමු අපි අප්පඩියා අප්පා එයා ගන්න එහෙමද තාත්තා එහෙමද තාත්තා එහෙමද තාත්තා පව් ඉතින් ඉතින් කරන්න දෙයක් නැහැ එහෙම තමයි ඉතින් ඉන්නවනේ ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා තව කියන්නද ඔතන නවත්තන්නද නලියනවා වගේකට නලියනවා නලියනවා අපඩියා අප්පා එහෙමද තාත්තා අපි බලමු ඊළඟට ඉදු ඉරපිනක්කල් ව්‍යාපාරික්කු කිඩේ පිරුන්දාල් පිරියෝසන පිට්ටු ඉරුකුම් බලන්න පුතේ ඉදු ඉදු ඉරපිනක්කල් ලියාගන්න මේ මැණික් ගල හරි අවබෝධයෙන් ලියාගන්න මේ මැණික් ගල මේ මැණික් ගල මේ මැණික් ගල මේ මැණික් ගල ව්‍යාපාරිකු කිඩේ තිරුන්දාල් ව්‍යාපාරිකයෙකුට ලැබුණොතින් මේ මැණික් ගල ව්‍යාපාරිකයෙකුට ලැබුණොතින් සුද්ධ සිංහලෙන්ම කියලා දෙනවා හරිද ලියා ගන්න නැත්නම් අකුරක් හැලුණොත් අපරාධෙනි හරිද මේ මැණික් ගල ව්‍යාපාරිකයෙකුට කිඩේ පිරුන්දාල් ලැබුණොතින් පිරයෝසන පට්ටු පිට්ටු නෙවෙයි පට්ටු හරිද ප්‍රයෝජනයක් තියේවි ලියා ගන්න මේ මැණික් ගල ව්‍යාපාරිකයෙකුට ලැබුණොතින් ප්‍රයෝජනයක් තියේවි මදිප්පුනේ මදිප්පු හරිද මෙහි වටිනකම ලියා ගන්න මෙහි වටිනකම තෙරින් දිරුක්කුම් දැනගන්න හැකිය හරි අවබෝධෙන් ලියා ගන්න මෙහි වටිනකම දැනගන්න හැකිය ඔය මදිප්පු කියන වචනේ පොඩ්ඩක් මතක තියාගන්න වටිනකම වටිනකම බලන්න ඊළඟට ඊළඟට බලමු අපි හරි ලියාගන්නක් ගාලා මදිප්පු වටිනකම
හරි බලමු අපි ඊළඟට ඊළඟ පිටුව පෙළ ගන්න 8 වෙනි පිටුව ඉදෙයි විද දානියංගල් කිඩෙයි තිරුන්දාල් එනකෝ මහිල්චියාහ ඉරුන්දිරිකුම් බලන්න පුතේ ඉදෙයි විද මෙයට වඩා හරි අවබෝධ දෙලියා ගන්න මෙයට වඩා මෙයට වඩා දානියංගල් කිඩෙයි තිරුන්දාල් ධාන්‍ය ලැබුණෝතින් හරි අවබෝධයෙන් ධාන්‍ය ලැබුණෝතින් නැත්නම් ධාන්‍ය ලැබුණා නම් මම මෙහෙම ලියා ගන්න ආල්පත්‍ය ලැබුණා නම් මෙයට වඩා ධාන්‍ය ලැබුණා නම් මට හරි අවබෝධයෙන් මට මෙයට වඩා ධාන්‍ය ලැබුණා නම් මට ධාන්‍ය ලැබුණා නම් මට ධාන්‍ය ලැබුණා නම් මට ධාන්‍ය ලැබුණා නම් මට මහිර්චියාහ ඉරුන්දිරුක්කුම් සතුටට පත්විය හැකිය සතුටට පත්විය හැකිය සතුටට පත්විය හැකිය සතුටට පත්විය හැකිය කෞෂි උගසොම් එපිට කෞෂි ආ කෞෂි කොහොමද සපසනීප කතා කරන්න බය වෙන්න එපා ඕ කතා කරන්න කොහොමද සපසනීප හොඳයි සර් හොඳයි උඟ ලූරේ දු මොනරාගල මොනරාගල බිබිල පැත්තද බිබිල නෑ ටවුන් එකේ ආ මොනරාගල ටවුන් එකේ අදට පන්තිර සම්බන්ධ උනේ අදට පන්තිර සම්බන්ධ උනේ නෑ සර් ආ එනිදා සම්බන්ධ උනා හොඳයි මොනරාගල හොඳයි බලන්න එයට වඩා ධාන්‍ය ලැබුණා නම් ධාන්‍ය ලැබුණා නම් මට සතුටට පත්විය හැකිය උනක්කුම් තන්දිරුප්පෙන් ඔබටත් දෙන්නෙමි තන්දිරුප්පෙන් දෙන්නෙමි ඔබටත් දෙන්නෙමි තන්දිරුප්පෙන් ඔබටත් දෙන්නෙමි ඔබටත් දෙන්නෙමි මොනවද දෙන්නේ ආව ප්‍රශ්නයක් අහනවා මොනවාද දෙන්නේ මේ බඩ පිරෙන මොනවාද දෙන්නේ මැණික් ගලද අලමයි චමත් චමත් කියන බලන චමත් මොනවාද දෙන්නේ කුකුළු තාත්ත පැටියල මොනවාද දෙන්නේ දාන්න දාන්න හොඳයි චමත් උඟල් ඌරේදු චමත් උඟල් ඌරේදු අම්පාර අම්පාර නැගිනිද බලන්න හොඳයි හරි බලන්නකො හරිම ලේසි ඔබටත් දෙන්නෙමි එංගල් වෛරුම් නිවේතිරුක්කුම් අපේ බඩත් පිරිලා තියේවි හරිම ලේසි අපේ බඩත් පිරිලා තියේවි නිවේතිරුක්කුම් පිරිලා තියේවි අපේ බඩත් පිරිලා තියේවි අපේ බඩත් පිරිලා තියේවි අපේ බඩත් පිරිලා තියේවි බලන්න අන්තිමට කියනවා එන්න සේවදු අප්පා මොනා කරන්නද තාත්තා බලන්න 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 එන්න සේවදු අප්පා මොනා කරන්නද තාත්තා එන්න සේවදු අප්පා මොනා කරන්නද තාත්තා මොනා කරන්නද තාත්තා හරි හොඳයි දැන් ඔය අපි කතා කරේ ඔයාලත් එක්ක ක්‍රියාකාරකම් අංක 4. ඔව් ක්‍රියාකාරකම් අංක 4 තමයි කතා කරේ. දැන් ඔබට මුලින්ම පාඩම කරගෙන යද්දි ප්‍රශ්නයක් දුන්නා. ඒ ප්‍රශ්නයේ වචන 10ක් දුන්නා. දැන් මේ වචන 10න් වචන 8ක් මං හිතන්නේ පුරවලා ඉවරයි. එහෙමද?
එහෙමද නැද්ද? වචන 8ක් පුරවල ඉවරයි. ඔයාලා දන්නේ නැත්තේ කුකුලා කියන එක සහ පැටියා කියන එක තමයි. හරිද? සර් හරිද? කුකුලා කියන එකයි පැටියා කියන එක තමයි දන්නේ නැත්තේ. හරි. බය වෙන්න එපා. ඒ වචන දෙක මෙතන හුනේ නැහැ. හරිද? ඒ වචන දෙක මෙතන හුනේ නැහැ. ඒක නිසා හිතක් මෙපා එක ගැන. මම අහවන් මට පේනවා මෙතන අහනවා කුකුලට කියන්නේ කොහොමද? පැටියට කියන්නේ කොහොමද? ආ මට පේනවා ඔයාලා අහන විදිය. හොඳයි. හරි. ඊළඟට අපි බලමු පිටු අංක 9. හරි. පිටු අංක 9. පොතේ ලියන පොත් අරගෙන ටග් ගාලා ලියා ගන්න සොල්ලරි මුහම් කියලා ලියලා ටග් ගාලා මේ වචන ටික වේගෙන් පහලට ලියා ගන්න හයිලයිට් එකක් තමන්ගේ ළඟට ගන්න ඕන වැදගත් දෙයක් කියන්න හදන්නේ. වැදගත්ම දෙයක්. මෙතන තියෙනවා 1 2 3 4 5 6 7 8 9 වචන 9ක් තියෙනවා. ඔය වචන 9 ටග් ගාලා ලියන්න පහලට ඉක්මනට. අපිට වැඩක් තියෙනවා කරන්න. හයිලයිට් කරන්න තියෙනවා වැදගත්. ටග් ගාලා ලියන්න. සොල්ලරි මුහම් කියලා ලිව්වා. මේ වචන ටික ටග් ගාලා ලියන්න පහලට. ඉක්මන් කරන්න. ඉක්මන් කරලා ලියන්න. මින්දුල. සර්. මින්දුල උඟ ලූරේ දු. කලාවත උඹ පාඩශාලේ ඉන්න පෙර සේනානායක මධ්‍යම විද්‍යාලය ආව නාත්තන්දිය ධම්මිස්සර ඉස්කෝලේ අහලා තියෙද ඔව් ඒ ඉස්කෝලේ ප්‍රසිද්ධ මොන ක්‍රීඩාවටද වොලිබෝල් ආ වොලිබෝල් අන්නානේ හදයි තත්කාල ඉක්මන් කරා ඉඳුවර උමේදු උංගල් ලූරේදු ඉඳුවරද බදුල්ල බදුල්ල උංගල් පාඨශාලේ පෙර බදුල්ල මධ්‍යම මහාවිද්‍යාලය ආ බදුල්ල මධ්‍යම මහාවිද්‍යාලය හොඳයි හොඳයි සමාධි උංගල් සුහම් එපඩි නල්ල සුහම් සර් නල්ල සුහම් උංගල් පාඨශාලේ පෙර තඹුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලය. තඹුත්තේගම ඌර් තඹුත්තේගම සරියා. ආන්සර්. නල්ලද. මෙහාරා නිවන්දි. මෙහාරා. කෝ කතා කරමු නිහාරා. කෝ නිහාරා. හරි හරි අනිත් අය ලියන්න මෙහාරා මයික් එක ඔන් කරන්න පුතා ඔන් කරා හරි මෙහාරා උඟල් පාඨශාලේ පෙර අනුගාමිනී මහාවිද්‍යාලය උඟල් ඌරේ දු මොකද්ද ගම ගම පුතා ගම අම්පාර අම්පාර හොඳයි මෙත්මිනි අම්පාර නේද? නෑ සර්. වා කොහෙද? මට මතක නෑ. ගිය සතියේ කිව්වද ඔය? අධිකාරිගම. අධිකාරිගම. මොන දිස්ත්‍රික්කයට අයත් වෙන්නේ? දිස්ත්‍රික්කය? මහනුවර. මහනුවර. හරි. මහනුවර කියලා කිව්වේ හරි. හරි. කෞෂි මොනරාගල නේද? අචිනී හංසිකා අචිනී උඹල් සෝම එපඩි අචිනී නල්ල සුහංස වරදක් නෑ නේද ආ එක්සෑම් තිබ්බද සර් ලබන සතියේ ලබන සතියේ අද මෙමල වල සූදානම්ද ටිකක් ටිකක් විතර කමන්නේ කමන්නේ ඉතුරු ටිකක් හදාගන්න සතියක් තියෙනවනේ එතකොට අදද පන්තියට සම්බන්ධුනේ නෑ සර් කලින් ඉඳන් සම්බන්ධ. උංගල් ඌරේදු වචිනි. ඕපනායක. ඕපන ඕපනායක. ඕපනායක. ඕපද මීක. ඕපනායක. ඕපනායක. උංගල් පාඩශාලේ පෙර. උංගල් පාඩශාලේ පෙර. සීවලි සෙන්ට්‍රල් කොලෙජ්. සීවලි දිස්ත්‍රික්කේ මොකද පුතේ කොළඹද? රත්නපුර.
आर्थिक मध्यस्थान मिहिदी प्रयोजन सेनादी सेनादी उंगल सुवा में पड़ी
නල්ල සුහංස කොහමද අලුත් අවුරුද්ද ජයද හොඳයි සර් හොඳයි උඹ පාඩශාලෙන් පෙර ඩිෆෙන්ස් සර්විසස් කොලේජ් සර් ආ ඩිෆෙන්ස් කොතලාවලද නෑ සර් කොළඹ කොළඹ එකනේ එතකොට කොළඹත් ආරක්ෂක විද්‍යාලයක් තියෙනවද ඔව් සර් අහහ ඔයාලගේ අම්මා හරි තාත්තා හරි ඩිෆෙන්ස් එකේ වැඩ කරනවද තාත්තා පොලිස් සර් ආ ඒක තමයි සර් හරි හොඳයි එතකොට ඔයාලගේ ගමත් කොළඹමයි එහෙමද කඩුවෙල සර් ආ කඩුවෙල හරි කොහොම හරි ටාගට් එකක් තියාගන්න දේවි බාලිකා එහෙම යන්න කොළඹ නිසා තමයි වැඩගත් වැඩි කරගන්න හොඳයි පුතා නියමයි කොහොනි පැයක් කමෝල් කරන්න බලන්න කතා කරන්න යාත් එක්ක නැත්නම් තරහ වෙයි ඒ අයත් එක්ක විතරයි කතා කරන්නේ එහෙම කියලා සමහර අය දන්නවනේ මේලි වලද ළමයි අපි බලමු. ලේලිවරයි හෑන්ඩ් රේස් එකක් දාන්න. ලේලිවරයි හෑන්ඩ් රේස් එකක් දාන්න. දකුණු පළාත තුල ඉන්න දරුවෝ ඉන්නෝ නම් හෑන්ඩ් රේස් එකක් දාලා බලන්න. අකමන්න. දැන් හෑන්ඩ් රේස් එක දාපු එක තියෙන්නේ තියෙන්නේ. ලේලිවරයි. අපි බලමු. දැන් ගන්න සියලු දෙනාම හයිලයිට් එක සහ තමන් ලියපු පොත. හරිම වැදගත්. හරිද? පළවෙනි වචනය. කුලන්දෙයි හලින් දරුවන්ගේ පුතේ මේ වචනයම හයිලයිට් කරගන්න අක්හිස්තන් පිරවීමේ ප්‍රශ්නයක් දුන්නොත් ඕකෙන් අහන්න පුළුවන් ස්ථාන තියෙනවා 1 2 3යි ස්ථාන තුනක් තියෙනවා මගේ 9 වසරේ හැම පේපර එකම පළවෙනි ප්‍රශ්නේ විදියට දාන්නේ කුලන්දෙයි කියන වචනය ඒක ආකාර ගොඩකට යොදා ගන්න පුළුවන් එකක් අක්ෂර විඤ්ඤාස ප්‍රශ්නයකට අනිත් එක උසස් පන්ති පහත් පන්ති තෝරන්න අනිත් එක තමයි උදේ වචනය දීලා තේරුම ලියන්න ඒ වගේ ගොඩක් ට්‍රික්ස් තියෙනවා ඉතින් ඕවා තමයි දෑවට පස්සේ ගොඩක් ළමයි අහු වෙනවා ඉතින් හරිද බය වෙනවා අයියෝ කුලන්දේ කියන වචනේ දැක්ක සමහර අය වෙවුලනවා ඒක නිසා හයිලයිට් කරගන්න වැදගත් කුලන්දේයි වලින් දරුවන්ගේ ඊළඟට උලහම් ලෝකය පුතේ අවුරුදු ගණනාවක් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ ඒ කියන්නේ MCQ ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන ලස්සන වචනයක් තමයි මේ උලහම් කියලා කියන්නේ ලෝකය කියන වචනයට සමාන පද ගොඩක්ම අහනවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ තුල. ඉතින් දෙමළ තෝරගන්න දරුවන් පොඩ්ඩක් මතක තියාගන්න උලහම් කියන්නේ ලෝකය. ඊළඟට පුතා උත්සාහයෙන් උනන්දු වෙන්න. ඊළඟට අරුහේ ළඟින් මෙන්න මේ අකුර highlight කරගන්න sorry ස පෙන්නන්නම්. මෙන්න මේ අකුර highlight කරගන්න වැදගත්. ඊළඟට cover වන කියන්නේ cover වෙනව නෙවෙයි sit ඇද ගන්නා. ඊළඟට වෙලිවන්ද කියන්නේ නිකුත් වූ. මෙන්න මේ අකුරු දෙකම highlight කරගන්න. ඊළඟට පුතා පොට්කාලම් කියන්නේ පොට්ටකාලය නෙවෙයි. හරි පොට්කාලම් කියන්නේ සර්ණමය කාලය. අර කියන්නේ මතකද? ආ සර්ණමය කාලය කියලා. හොඳට හිටපු රටක් අපි වැඩිච්ච තැන. එහෙම කිව්වම මතක් වෙන්නේ කවුද? ආ ඒ වගේ තමයි මේක සර්ණමය කාලය. නෑ ඇත්තටම මේ මම මට දේශපාලන අදාල නෑ. මම මේ නිකන් කියන්නේ අහු වෙච්ච නිසා ඕක. එයා වැඩක් කරනවා මට. ජනාධිපති ඔයාලගේ වැඩක් කරව නැත්තේ නේ හරිද නමුත් ඒ කරන වැඩ පාය ඔබට නෑ අන්න ඒක ප්‍රශ්නේ හේතුව මෙහෙමයි දැන් ඇත්තටම දැන් අපේ ප්‍රදේශවල නම් ගොඩක් අය තමන්ගේ එදිනෙදා ආහාර වේලට විතරම වගා කරගන්න පුරුදු වෙනවා ඉතින් ඇත්තටම හොඳයි සයම් පෝෂිතාර්ථකයක් නිර්මාණය කරනවා කියන්නේ ඇත්තටම හොඳයි හරිද ඉතින් වණින් එපා කොයි වෙලාවකත් අපේ රාජපක්ෂ වණින් එපා ඉතින් හරිද මගේ සහෝදරයා ඇයි සමාජ රාජපක්ෂ කියලා කියන්නේ මගේ සහෝදරයානේ මනින් එපා ඉතින් සහෝදරයාට හරි බලන්න මනින් එපා කොහෙලා කතා වැඩක් කරනවා නැත්නම් නමුත් ඉතින් මෙහෙමයි කොරෝනාවනේ ඒක නිසා තමයි ප්‍රශ්න ටික ඔක්කොම ආවේ කොරෝනාව නිසා තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම ආවේ පුංචි දේශපාලන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැයි පොඩ්ඩක් ඔයාලට කම්මැලි නිසා හරිද සර්ට මේ මුදල් ගෙවුවේ නැහැ ඇඩ්වර්ටයිස්මන්ට් එක කරනවා කියලා ඉතින් මේ පුංචි දෙයක් කිව්වේ ඔයාලට කම්මැලි කම නැති කරන්න මට නම් ප්‍රශ්නයක් නැහැ කවුරු ජනාධිපති නම් මට ප්‍රශ්නයක් නැහැ හරිද අපි හම්බ කරොත් අපි කරනවා එහෙම තමයි ඔයාලා ඉගෙන ගත්තොත් ඔයාලා ජීවත් වෙනවා එච්චරයි ඉගෙන ගත්තේ නැත්නම් ඉතින් ගාමන්ට ලෝණ තරම් ජොබ් තියෙනවා ඒකත් හොඳ ජොබ් එකක් මොකද ඉගෙන ගන්න තමන්ගේ හොඳ තැනකට යන්න හරි ජනාධිපති කවුරුමත් වැඩක් නැහැනේ ඔයාලට වාහනයක් ගෙනත් දෙනවද ආ කවුසි වාහනයක් ගෙනත් දෙනවද නැහැනේ ජනාධිපති කවුරුමත් ඔයාලට වාහනයක් ගෙනත් දෙනවද නැහැ සර්
අපි ඉගෙන ගත්තත් ඕනේ කියලා කවුසි වාහනයක් ගන්න. ඔව් සර්. ඒකනේ අන්න ඒකයි. කවුරු ජනාධිපතිතුමාත් ඔයාලට කන්න වේලක් ගෙනත් දෙන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා ඔයාලා ඉගෙන ගන්න මුලින්. මුලින් ඉගෙනගෙන තනකට එන්න ඒක හරි. හරි බලන්න ඊළඟට පොත් කාලම් කියන්නේ සර්ණමය කාලය. මෙන්න මේ අකුර හයිලයිට් කරගන්න මේ අකුර හයිලයිට් කරගන්න. ඊළඟට සිත්තිර කදේ චිත්‍ර කතාව. ඉතාමත් වැදගත්. කදේ කියන්නේ කතාව. මොනින් කතාවද චිත්‍ර කතාවක්. සිත්තිර කදේ. හරි මෙන්න. ඊළඟට කුරේන්දු කියන්නේ අඩු වෙමින් කුරේන්දු අඩු වෙමින් පුතේ කුරේයි ඔයාලා අහලා තියෙද අශ්වයන්ගේ කුර ගහනවා කියලා කතාවක් අහලා තියෙද අහලා තියෙනවා ඒ අශ්වයන්ගේ කුර ගැහීමෙන් කරන්නේ ඒ අයගේ අර පාදයේ දෙවීම වරක්වන එක ඒ වගේ වචනයක් තමයි අර ඒකෙන් විඳින්න වෙච්ච වචනයක් කියලා තමයි අපිට ඕක ඉගැන්නුවේ මේ ඩිප්ලෝමා වලදී ඉතින් මේ ඒකයි ඔයාලට මතක් වෙච්ච වෙලාවෙම කිව්වේ ඉතින් බලන්න කුරේින්ද අඩු වෙමින් අතන අඩු වෙන එක වළක්වන්න මොකද්ද කරේ කුර ගහනවා හරි බලන්න විභින්න වෙන හැටි කුරේ හරිම ලස්සනයි කුරේින්ද අඩු වෙමින් දෙමළ කියලා කියන්නේ පුතේ මේ යාපනයේ තියෙන දෙමළ විතරක්ම නෙමෙයි දෙමළ කියලා කියන එක ඇත්තම නියමයි හොඳට හදවතට දැනෙන්න ඉගෙන ගන්න ඕනේ ඒක තමයි නියම ඔච්චර ලස්සනද බලන්න දෙමළ පොඩිතුවක් උසව ගැනීම තමයි දෙමළත් ලස්සනයි හරිද ඒ වගේ දෙමළ විශේෂයට ආදරය කරන්න පුරුදු වෙන්න එතකොට ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු. මේ වචන ටික හොඳට පාඩම් කරගන්න ඉතාමත් වැදගත්. හරිද? ඊළඟට බලන්න ක්‍රියාකාරක අංක 5. ඉක්මන් කරන්න සෙට් පාඩෝ අයින්ගාම් කියලා දෑවා. ටක් ගාලා මේව ලියන්න ඕනේ නැහැ. හරිද? මේව ලියන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්න හතර ලියුවා. හරි වැරදි ටක් ගාලා තමන්ගේ පොතේ දාන්න. ඉක්මන් කරා. කලින් කතා කරමු නැති අය කැමෝන් කරන්න කතා කරන්න පොඩ්ඩක්. කලින් කැමෝන් කරමු නැති අය කැමෝන් කරා අපි කතා කරමු පොඩ්ඩක් ආ ඕ කැමෝන් කරමු ලෙජන් නේපා අයියෝ අපේ රටේ අනාගතය පුංචි අපි තමයි නේද ආ අපේ රටේ අනාගතය පුංචි අපි තමයි තමයි කෝක් කරන් ඉඳලා හරියන්නේ නැහැ රටේ අනාගතයේ පුංචි අපි තමයි කැමයි මොන් කරන් හරියන්නේ නැහැ. විභාගෙ ගියා ඊට පස්සේ පුතු වෙලම හැංගෙන්න වෙන්නේ. පේපර් දැක් පේපරේ ප්‍රශ්න දැක්කට පස්සේ මිස් එක කරනවා හැංගෙන්න වෙන්නේ. හරි. තිසරාන් නෝෂලි. තිසරාන් නේද? තිසරාන් ඕ. තිසරාන්. උංගල් සෝම් එප්පඩි. නල්ල සෝම්ත. නල්ල සෝම් උංගල් ඌරේ දෝ. කොටපොළස. කොටපල අපේ නේබස්ලා ඔයත් එතකොට මේ ප්‍රදේශෙමද එස් අන්ත එතකොට අර අපේ අනිත් පුතා කවුද සවින්ද සවින්ද යාළුවද ඔව් සර් එතකොට ඔයාලගේ ගමත් ගැටබරු ප්‍රදේශය හරියද ඔව් සර් නියමයි මම පැත්තර මාස ප්‍රදේශයක් හේතුව අපි පැත්තර ගියාට පස්සේ මේ නියමයිනේ අර අර තාම ලිස්සන් යන එක තියනවා නේද රටනවල ඔව් සර් ආ ඒක තමයි නියමයි ඔයාලා පුළුවන් නම් එන්න දකුණු පළාත වල දකුණු පළාත නේද ඉදි වෙන්නේ ඒක රටන දකුණු පළාත නේද ඔව් ආ දකුණු පළාත තුල තියෙන නියම ලස්සන තැනක් ඉතින් පුළුවන් නම් එන්න නියමයි උඩ ඉඳන් තියනවා පුතේ වතුර එනවා උඩ ඉඳන් තියනවා ගලක් ලස්සනට යන්න දෙන්නේ බුර අර බුරුස්පදින්නේ ඔයාලා අර පෙරපාසල් ගියාට පස්සේ අර බුරුස්පදිනවා කියලා දින්නේ අන්න ඒ වගේ ලස්සන නියමයි හොඳ ලස්සන ප්‍රදේශයක් පුළුවන් නම් ඇවිල්ලා යන්න බලන්න තිසරන් උංගල් පාඨශාලින් පෙර කොටපල ජාතික පාසල කොටපල දේශීය පාඨශාලය සරි හොඳ නියමයි වැඩ කරමු ඔ අනිත් අය අයියෝ කැමයි ගොම් කරන්න බය වෙන්න එපා ඖෂධි සත්සරේ උංගල් සුහම එප්පඩි ඖෂධි ना අනුරාධපුරද? ඔව්.
අනුරාධපුර. ඔයාලා ෆිසිකල් ක්ලාස් පටන් ගත්තද? ඔව් සර්. මට හිතුණා කරක් වෙද්දි. මම හිතුවේ නින්ද ගිහලා කියලා. හරි තරම හොඳයි. ඔ අපි අනිත් අය. චනිත්මා රත්නායක නේද? ආ ඔව්. චනිත්මා උංගලසො මෙපඩි. නල්ල සුහම් සර්. නල්ල සුහම් උඹ පාර්ශාලින් පෙර And Sri Siddhartha Central College. Siddhartha Central College. Unga loori do? Anuradhapura Talav. Anuradhapura. Okay. Sarindi Prathana ne? Prarthana ne? Prarthana do. Sarindi. Sarindi. Sir. Unga swami padi. Allah swam sir. Unga mulupere ne? සම්පූර්ණ නම මොකද්ද? ආර් ඩී සරින්දි ප්‍රාර්ථනා සෙනවිරත්න. ආ ප්‍රාර්ථනා. ඒකනේ මං දැක්ක ප්‍රාර්ථනාව. හරි. උඟ ලූරේද ප්‍රාර්ථනා? පොල්පිටිගම. පොල්පිටිගම. උඟ පාඩශාලෙන් පෙර? පල්ලේකැලේ කනිෂ්ඨ විද්‍යාලය. පල්ලේකැලේ. එතන මහනුවර දිස්ත්‍රික්කයේදයි තියෙන්නේ? නෑ. නෑ. කුරුණෑගල. ආ හරි පුතේ. අන්තර. හොඳයි. වැඩ කරා. ඉක්මන ලියන්න ඉස්සයි. කො කතා කරපු නැතේ කැමයි ගොන් කරන් අපි කතා කරමු. කතා කරපු නැති අය. ඉක්මන ලියන්න ප්‍රශ්න ටික. දැන් කතා කරලා තියෙන්නේ දැන් පිළිතුරු ලියන්න විතරයි තියෙන්නේ වාද. පිළිතුරු ලියන්න විතරයි තියෙන්නේ. सविता शीन सिल्वा सविता को सविता ओ सर उंगल सुहाम एपड़ी सविता नल्ल सुहाम एपड़ी कोमद आउरु नल्ल सुहाम आउरु गायल है जाय जाय येने उंगल ऊर रेदु खाडुवेले सर खाडुवेले ओ ඔගල් පාර්ශාලින් පෙර ප්‍රෙසිඩන්ට් කෝලෙජ් කෝට්ටේ එනක කේක් කරන්නේ ප්‍රෙසිඩන්ට් කෝලෙජ් කෝට්ටේ ආ ජනාධිපති විද්‍යාලය සරි හොඳයි වැඩ කරමු සරි හොඳයි අශේන් සිල්වා කො අනිත් අය කැමවුන් කරන පුතා කතා කරමු අපි පොඩ්ඩක් ඔයාලා දැනගන්න ඕනනේ දකුණු පළාත තුල ඉන්න දරුවන් ඉන්නව නම් ඇන්ඩ්‍රී ඉස්සක් දාන බලන්න දකුණු පළාත තුල ඉන්න දරුවන් ඉන්නව නම් ඇන්ඩ්‍රී ඉස්සක් දාන්න අනුදි කවිත්මා අනුදි අනුදි සර් උඹ ලූරේ දු යටියන යටියන ආ එහෙනම් ගොඩක්ම ළඟයි උඹල් පාඩශාලෙන් පෙර යටියන යටියන මහාවිද්‍යාලය යටියන මහාවිද්‍යාලය හොඳයි එහෙමයි එතකොට ඔබට ආ මාකටුර දන්නව නේද ආ ඒකනේ එහෙනම් අපේ ළඟමසල් වාසීන්ට හොඳයි පුතේ මෙහෙමයි අපි වැඩ කරමු අද ඒ කියන්නේ මේ කලින් පන්තිර සම්බන්ධුනේ නැද්ද අදද ඒ කියන්නේ මේ මාසෙත් සම්බන්ධුනේ කලින් සම්බන්ධ නැහැ සර් කලින් සම්බන්ධ වුණා යටියන අපේ තුෂාර සර් එහෙම හඳුනන දෝසිස් එකේ ආ ආ ප්‍රියන්ත හිටඩියගේ සර් දන්නවද නෑ දන්නේ නෑ මගේ ගුරුවරයා යටියන ඕසිස් එකේ උගන්වන්නේ මගේ ගුරුවරයා ඉතින් හොඳයි යටියන නියමයි හොඳයි පුතේ ලෝෂිත ලෝෂිත උගල ඌරේ දුක් ලෝෂිත උගල ඌරේ දු ආයි කතා කරන්නේ නැහනේ හරි ඖෂධී සත්සරණි ඖෂධී වා කොහෙද මේ දකුණු පළාතේ නෙවෙයි නේ ඖෂධී දකුණු පළාතේ නේ මං හිතන්නේ නෑ ඔව් සර් ඔය දකුණු පළාතේද ඔව් සර් කොහෙද ගම වීරකැටිය වීරකැටිය
वीरा कैटी है वाला एक प्रदेश में तो पश्चिम हम दिया पीन हाँ मुकदेश है वाला वाला वीरा कैटी है ना वीरा कैटी है ना वीरा कैट ओसे हाँ तो वो स्कूल है पास अल पास अल कवान्ने सिग्नल बस में दीना लोकोडो महीना आने हम भाई दफनों पर आते हैं सेट टैक्टिंग आने अनुभवी तो हमारा लंगवी नहीं तो कोटे साविनुई तीसरा में दुराई आह इसे भी दुराई नहीं थी मेरे कहते हैं कि अनुभवी तो हमारा हम भाई हर लेरी वाला तला माई लेरी वाला तो मेडिकल तो लिटर लिव आता है कागे तो मिलने मिल गए आह कागे तो मिलने मिल गए आह रशिनी रशिनी उगल सुबह में पड़ी रशिनी नाले से संसर उगल लूरे तो रशिनी रात में पूरे होता है उगल पारिशाल इंटर प्रदर्शन हाईस्कूल अलग हरे अतर मंदर ने याती याती है ना दारुई किन्नो के लक्षण बता मैं हूँ दायी ना हरे बालों में अभी पालवेनी प्रश्न है हरे आओ तो दिन कोली पुंजो कुप्पे ये क्लारिया दो मंग हाँ ना दारुई किंग हाँ ना उनका हरे दे वैर दे गिला तेरु में क्या ना काली मंग हाँ ना उनको अभी दक्षिण पलात दारुई किंग में आ लंगा में दारुई किंग हाँ ना පළවෙනි එක හරිද වැරදිද? අනුදි. වැරදි වල ප්‍රශ්නයක් නැහැ පිළිතුරු දෙන්න අනුදි. කෝ. හරි. පළවෙනි එකට පිළිතුරු කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද හෑන්ඩ් රේස් එක දාන්න. පළවෙනි එකට පිළිතුරු කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද හෑන්ඩ් රේස් එක දාන්න. कुकुलुपेटिया कुप्पे ये किलरिया दो कुनु एविसुए ये कुकुलु पेटिया कुनु एविसुए ये कुकुलु पेटिया कुनु एविसुए ये कुकुलु पेटिया कुनु ऐसुए ये अब पीड़ितों ने फसो साक्षात करो बालाने देवनी के सेवलुकु मानिकल ओंड्रु किडे तदु ले आगने कुकुलाटे मैनिक गलक हमुविये अतं लेबुने ये के लिए किडे इत्तु क्या ने लेबना वा මේ අනුප්පියක දිගම් කිඩෙයිත්තු ඔබ යොමු ලිපිය ලැබුණා කිඩෙයිත්තු ලියාගන්න කුකුලාට මැණික් ගල ලැබුණේය කුකුලාට මැණික් ගල ලැබුණේය කුකුලාට මැණික් ගල ලැබුණේය හරි බලන්න තුන්වෙනි ප්‍රශ්නය ඡයවලුක දානියම් කිලෙයිත්තද ලියාගන්න කුකුලාට ධාන්‍ය ලැබුණේය කුකුලාට ධාන්‍ය ලැබුණේය
කුකුලාට ධාන්‍ය ලැබුණේය? කුකුලාට ධාන්‍ය ලැබුණේය? ධානියම් ධාන්‍ය පොඩ මතක තියාගන්න ධානියම් කියන්නේ ධාන්‍ය ලැබුණේය. හතරවෙනි එක ඉරතිනක්කල් කිඩෙයිත දාලා සේවල් මහින්ද දෝ මෙයා ගන්න මැණික් ගලක් ලැබුණ නිසා කුකුලා සතුටු විය. 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 අපි බලමු එතකොට බලමු පළවෙනි එක කුකුල් පැටියා කුණු ඇවිස්සුවේය එක හරි පුතේ. දෙවෙනි එක කුකුලාට මැණික් ගලක් හමු විය එකක් හරි. තුන්වෙනි එක සේවලු කුදානියම් කිරෙයිත්තද කුකුලාට ධාන්‍ය ලැබුණේය එක වැරදි. හතරවෙනි එක මැණික් ගලක් ලැබුණ නිසා කුකුලා සතුටටපත් වේ. අයියෝ බොරු කොච්චර හීලුවද නේද? මැණික් ගලක් නැතුව මට ධාන්‍ය හම්බුණා නම් බඩ පුරව ගන්න හරි තිබ්බ කියලා කොච්චර ඇඬුවද නේද? ඔයාලා අඬන්නේ අර අනේ මට චොක්ලට් මාරි බිස්කට් එකක් ඕන කියලා අඬන්නේ අර කඩේට ගිහිල්ලා. ඇයි නාන්නේ? ඇත්ත ඔයාලා අඬනවා. ඉතින් ඒක නිසා ඒ වගේ නේද? කුකුලත් මැණික් ගල හම්බුණාට වැඩක් නැහැ. බඩගින්නනේ අපිට නැති කරගන්න ඕන. ඉතින් ඒක නිසා ඒක වැරදි. එතකොට පළවෙනි එක හරි දෙවෙනි එක හරි තුන්වෙනි එක වැරදි හතරවෙනි එක වැරදි. හරි. හොඳට අහගන්න තාම පන්ති ඉවර නැත. හරි. ලබන සතියේදී ක්‍රියාකාරකම් අංක 6 මෙන්න මේ chart එක ඇඳගෙන ඉන්න ඕන. හරි. තංගල mark එකක් දාගන්න. ක්‍රියාකාරකම් අංක 6 මෙන්න මේ chart එක ඇඳගෙන ඉන්න ඕන. ගෙදරදි ලස්සනට මේ විදිහට rule ගහලා ලස්සනට අඳන් ඉන්න. අනිවාර්යයෙන්ම දැන් පොතේ අඳින්න බැරි නම් half sheet කොලයක් අරගෙන half sheet කොලයක් ගන්න පුළුවන් නේද? half sheet තියෙනවනේ ගල්වල. තියෙනවනේ. නැත්තම් පොඩි නංගිල මඩල ඉන්නවා නම් චිත්‍රපටි පිටුවක් අරගෙන ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ වගේ මේ chart එක ඇඳගෙන ඉන්න ඕන. ඊළඟට අපි ලබන සතියේ මේ කොටස කතා කරනවා. දැන් අපිට අටවසර දේවල් ගැන කතා කරන්න තියෙන තුන්වෙනි වාරට දාලා පාඩම් ටිකක් විතරයි. අපි ඒ ටිකක් කතා කරමු. ඒ ටිකක් කතා කරලා ඉක්මනටම අටවසර පොත ඉවර කරගමු. නවය වසරේ දැන් මේ පාඩමෙන් පොඩ්ඩක් දුරට එන්න ඕන හේතුව තමයි මගේ ජනවාරි මාස ටාගට් එක තමයි ඔයාලට නවය වසරේ පළවෙනි පාඩම අඩුම ගානේ 4න් 3ක්වත් ඉවර කරන්න පුළුවන්. අපිට තව පුංචි කොටස් ටිකක් තියෙන්නේ. 4න් 3ක් හරි භාගයක් හරි ඉවර ගන්න එක තමයි මගේ ටාගට් එක. මම ඒක අනිවාර්යෙන් කරනවා. දැනටම 4න් එකක් ඉවරයි. තව පුංචි කොටස් ටිකක් තියෙන්නේ. ලබන සතිය කරනකොට අපිට භාගයක් ඉවර කර ගන්න පුළුවන්. එතකොට මේ වැඩේ කරලා අපි 8 වසරේ පොතේ 3 වෙනි වාරට දාලා පාඩම් ටිකට අපි එනවා. හොඳට අහගන්න. එතකොට දැන් ලබන සතියේ ගොඩක් ඉස්කෝලවල විභාග පැවැත්වෙනවා. දෙවෙනි වාර විභාග. ඉතින් දෙවෙනි වාර විභාග පැවැත්වෙන නිසා ඔයාලට 8 වසරේ දරුවන්ට බොහෝ දුරට රචනා මාතෘකා එකක් මම කියන්නම් එන්න පුළුවන්. නාන් මම ගැන රචනාවක් එන්න පුළුවන්. ඒක එකක්. හරිද? ඊළඟට එනදු සෙල්ල පිරාණි මගේ සුරතලා කියන මාතෘකාව එන්න පුළුවන්. නැත්තම් එනදු අම්මා මගේ අම්මා කියන රචනා මාතෘකා තුන පොඩ්ඩක් හොඳට බලාගෙන යන තාව ඔයාලට. දැන් අපි මෙහෙමනේ 8 වසරේක අපි රචනා කතා කරන්න අපිට උනේ නැහැ. හේතුව සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. මෙන්න මේ මාස 4න් තමයි ඔබට ඔය පාඩම් ටික ඔක්කොම කොටුවක් විස කතා කරලා අවසන් කරේ. ඉතින් ලොකු වැඩ ටිකක් කරන නිසා තමයි අපිට රචනා ටිකක්වත් කතා කරන්න බැරි වෙන්නේ. නමුත් මගේ පෙබරවාරි මාස ටාගට් එක තමයි ඔබට රචනා ටික දෙන එක. රචනා දෙකක් තුනක් අපි කතා කරමු. එතකොට ඒකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වැඩ ටික හරියට කරගන්න. එතකොට දැන් 9 වසරේ පාඩමේ 9 වසරේ පළවෙනි පාඩමන ටියුට් එක දීලා තියෙනවා. ඒ ටියුට් එක print කරගෙන ලබන සතියේ සම්බන්ධ වෙන්න අපි ඒකත් ලබන සතියේ සාකච්ඡා කරනවා. පුළුවන් අය පිළිතුරු ලියාගෙන සම්බන්ධ පුළුවන් කියලා කියන්නේ දැන් පුළුවන්. මේ ටියුට් එක නිර්මාණය කළ දේන් අපි අද කතා කරපු කොටසත් එක්ක. හරිද? අපි අර කතා කරපු කොටස් ටිකත් එක්ක
සම්බන්ධ කරගෙන තියෙන්නේ මේ හැම ටියුට් එකම කොණිතුවක් උස මේ විදිහට ඉඳ දීලා තියෙනවා හේතුව තමයි ඔයාලගේ අදහස් ලියන්න මේ පාඩම සම්බන්ධව ඔයාලගේ අදහස් ලියන්න අලුතෙන් අලුතෙන් යන වැඩක් තමයි ඉන්සර් එක පෙන්වන්නම් හරි බලන්න ලබන සතියේ සම්බන්ධ වෙද්දී අනිවාර්යයෙන්ම මේ ටියුට් එකක් print කරගෙන කරගෙන ඉන්න නිකන් නෙමෙයි කරගෙන ඉන්න මේ පළවෙනි පාඩමට අදාළ ටියුට් එක ගෙදරදී අනිවාර්යෙන් කරගෙන ඉන්න ඕන අපි මෙහි සතියේ මේක කතා කරනවා එතකොට බලන්න මේ සෑම ටියුට් එකෙම අවසාන ඉඩ තියලා තියෙනවා ඒ ඉඩ තියලා තියෙන ඔයාලට ඔයාලගේ අදහස් ලියන්න පාඩම කොච්චර හොඳට රසවත් වුණාද මම කැමති එහෙම තමන්ගේ අදහස් වල සර්ට් එවන්න ෆොටෝ එකක් ගහලා එතකොට සර්ට් එක සතුට වෙනවා ඔයාලට තව වැඩ කරන්න පුළුවන් හේතුව පුතේ අපි දැන් ෆිසිකල් ආරම්භ කිරීමත් එක්ක ලොකු වැඩ ටිකක් ඉතිර වෙලා ඉන්නේ ෆිසිකල් පන්ති වල වැඩ අනිත් ආයතන වල වැඩ ඒව මේවත් එක්ක ඉතින් අපි කැමතියි අපි මහන්සියෙන් එකේ ප්‍රයෝජනයක් ඔයාලා අරගෙන ඔයාලගේ අදහස් අපි දැනගන්න ඉතින් මේ වැඩ ටික හොඳට කරන්න ඉතින් දෙවනි වාර විභාගයේ සහ මාසික ඇගයි පැවැත්වෙන ඔයාලට ලබන සතියකම ඉතින් ඒවට හොඳට මහන්සියලා හොඳට වැඩ කරන්න එහෙනම් අපි ලබන සතියේ හම්බවෙමු සියලු දෙනා පරිස්සමින් ඉන්න වණක්කමයි ගෝවන් මුල්මණි හෙල්තුමේ පෙරුවන් සරණයි හොඳට